ඒ අමි නැවත වතාව කුඩුදුමින්ද ඇලියට ගන්න වැඩේ දරුණු විදියට ආරම්භ කරලාතියනවා. මේ වැඩේ ආරම්භ කරල තියෙන වෙන කවරුුවත් නෙමෙයි. අ හිරුණ නාලිකාවේ අයිතිකාරය. ඒම නත්තාම් රේනෝ. රනෝ පහුගේ කාලය පුරාම තමන්ගේ සහෝදරයා බේරගන්න දරුණු උත්සාහය අදරවා. මොකදඔය කුඩු නාලිකාවදුවන්නේ බොෝ වෙලාට හෙරෝයින් සල්ලිවලින්. ඒම නතම් මේරටේ අයිංසක කොල්ලන්ට කුඩු විකුණ ලහම්භ කරපු සල්ලි වලින්. ඒනිසා තමයි පහුගේ කාලිය පුරාම දුමින්ද අත්තරංගොට පත්නාට පස්සේ හෙරෝයින්ිල ඉහළගිහිල්ලා නැමතවතා වත්සාමාන්‍ය තත්වයට පත්වුණේ.මටනික් ඔහොම එතත් මේ දුමින්තසිල්ලා බේරගන්න කුණු කුපාඩි පාහර වැඩට අලුතෙම උදව්රන ඉදිරිපත්වෙලා ඉන්නේ වෙන කවුරුුවත්න මේ මේ රටේ මහාචාර්්‍යවරේක් මහාචාර්වරයක් යඇයි කියගන්න ස්නායු සල්්‍යවයිද්‍යවරේක් ඔහුන්නමින් බිම්සර සේනානායක ආචාරය බිම්වර සේනානායක. ඒ බිම්සර සේනායක පහුගේ කාලය පුරාම විධ වැඩවලදී අපකීතියට පත්වෙච්ච පුද්ගලෙක්. සාමාන්‍යෙන් අපේරටේ කෝට්ටකයි බෝඩ්ඩගයි නැත්තං අනිවාර්ම ගුටි කන පිරිස් දෙකක්කින්නවා. එක පිරිසත් තමයි වෛද්‍යවරු අනිත් පිරිස තයි නීතීත්ඥ. මේ දෙගල්ලොම බොහොම වැදගත්තුගේ ටයි කෝට් ඇඳගෙන ප්‍රද්ධේ මිනිසුන්ට පිට් පොකට ගාන. මම මේ කියන්නේ සාධාරනට වැඩරන මිනිස්වනුවෙන් ජීවිතය කැපරපු වෛද්‍යෝරන්වා. ඒගේම නීතිීඥනවරයොත්තඉන්නවා හැබැයි බොහොම කලාතුරකින්. බෞතුරයක් දෙෙන උත්සාකරමින් ඉන්නේ මොන කුප්පු කුපාලි පහර වැඩය කරල හරි කීයක් හරි හම්බ කරගන්න. කොහොම එතත් මේ බිම්සර සේන බිම්සරගේ වැඩේ එලියට ආවේ ගිය සිකුරාදා. ඒක කියන්නේ දහවෙනිද. දහමිනිදා බිම්සර හම්බුන්න එනවා කුඩුතුමින්දගේ අයියා. රනෝ එන්න වෙන කොහෙටවත් නෙමෙයි නවලෝක රෝහලට රාත්‍රී දහයයි විෂි පහට තමයි, මොහෝ රෝහලට ඇවිල්ලතියෙන්නේ. මිත්‍රවරණ මේ බිම්සර මේ දවසේකැන් මේ දහමනිදා. රෝහලට එන්න නීමිතු වෙලා තිබුණු වෙලාවට පැය ගණනක් පරක් වෙලා තමයි ඇවිල් ලතියෙන්නේ. විශිසම ඔබදන්නව නවලෝක රෝහලේ මේ වනිකුට ලෙඩෙ බලනතුන්දහස් පන්සීයක් ගන්න මේ වෛද්‍යවරයාන් මේ වෛ්‍යවරයයා අනි මිනිසුන්ට. වෙන් කරලා වෙනටත් ප්‍රෝහල් වල ලෙඩ්ඩු බලලා ඒ මනිසුටි සුද්ධ කරගෙන තමයි මේ රෝහලට ඇවිත්තියෙන්නේ. කොමිතා ප්‍රෝහලට ඇවිල්ලා ටික වෙලාවකින් ලෙඩ්ඩු දෙන්නෙක් විතරයි බලත් තිබුණේ මේ රනෝ කියන කුඩු මුදලාලියනොකොට එකන්නේ අර කුඩු නවුල්ි කාවේ ලොක්කායනකොට. මේ කුඩිනාලිකාවේ ලොක්කා ඇවිල්ලා කෙලින්ම නස් කෙනෙක් කම් වෙන්න ගිය ඒමනැතතා හු එන බව ඒ. අදාළ රෝහලේ මහයඋන් දැනගෙන හිටියා ඒ වෙනුවේ නර්ස් කෙනෙක් වෙන් කරලා හිටිය වෛද්‍යවරයා හමුවවෙන්න යබන්න. ඉන් පස්සේ මේන් වෛ්‍යවරයා හම්දවෙන්න ඒ නර්ස් ඇවිල්ලා. අර දොරගාව ඉන්න තරුණියකට කතාර නැතන් ඔපිදාන්න ඇතරන්නවා තවත් නස් කෙනෙක් එයායට කෙදරිගාල තුන්දනම ඇතුලට රිීංගල තියනවා. ඒමෙනකොට ලෙඩ්ඩු තුන්දනයි බල්ල තියෙන්නේ හතරමනි ලෙඩා බලලා ඉදිෙදදි. නැත්තම් බලන්න ඉඳදදි තමයි මු ඇතුළට රීංගලා තියෙන්නේ. එවගේම රෙනෝගේ ඇටමිරිිනෙවු එකුතු වෙලා මේ වෛද්‍යවරයක්ක දිග සාගච්චාවක් කරලා තියනවා. ඒ වෛද්‍ය සාගච්ඡාව කරගෙන ගිහින්තියෙන්නේ කුඩුදුමින්දට ප්‍රෝහල් ගතවීමටආවශ්‍ය කරන වපසරිය හදන් මිත්‍රෝනි සාමාන්‍යෙන් අපේ රටේ මහයවුන් අත්තඩංගුට පත්ුණනාට පස්සේ උන් සියලුම දෙනායිනෙ බන්දරා ගාර රෝහලි. එලියේ ඉන්නකොට කොටි ිඩක් වටනැතුව කොටින්ම පැන්ඩල් පෙත්තක්වො නොබී ඉන්න එවුම් වහම බන්ධනා ගාරයට යනුවත් සමගම. කොටම උසාාවී හොනොය කියෙන දැනගන්නවත් එක්කම මුන් ලෙඩ්ඩු බවට පත්වෙන. ඔබ දකින්නට ඇති දුමින්ද ඇතුළ ඉන්නකං ආව රෝධපුටුවේ. බොහො ආමාරුවෙන් ලබ්ද බැහැපු එක වගේ උසාාවයට ඇඹරි ඇඹරි ආපු එක විශේෂයමෑ. අර මිනිමරු ගෝටා ගනාඩිපති සමාවදීමත් සමගම බොහොම සක්්ධන්තයක් වගේ තමයි එලිියටාවේ. ඇිල්ලා ජිම් ගිහිල්ල ඇක පුම්බලලා මිනිස්සුන්ට පෙන්ුව තමම් මාරපපොරක් දැම් ෆිට් කියලා.ඉන් පස්ස එලිවන නීජප්‍රතිි පාර්මේන්තු යටපු අම්මන්ටිෙනෙ කසාදමඳින් යන කතාවකු. ඒ කෙේවිතත් මේ අම්මන්ඩි බැන්ද නැද්ද කියෙනක වෙන ප්‍රශ්නයක්. කොහොමතත් ඉන් පස්සේ මේ කාලකණ්‍යම මේරටේ නිවාස සම්වර්ධන අධිකාරයේ ලොක්ක බවට පත් කර. එතකොට මූන්ට එමේ විදිේ ස්නායු අමාරුවක් තියෙනවනං කොහොමදේ තනු තුර දැරවයි. හමැත් දුමින්ද නැතතුවත්තාව කක්්තඩගොට ගන්න ේස්ථාි කරන නියෝගේ නිකුත්තුුණයි කියල දෙනගත්තුවාම සුපර්දු විදිටම දුවලගේ නවලෝකර ෝහලට. මීට පෙරත් භාර්තසා දුමින් ද අතර වැඩි හූමාරුවෙන්, ාර්ථ ලශවමන් ප්‍රේමචන්ද මැරුණත් එක්කම කොඩි දුමින්ද රිංගුවේ මේ නවලෝකර ෝහලට, නමලෝකර ෝහලේ නිති බැදලලා ඒ ඇතුලෙද බොහොම අමාරුවෙන් ඔළු කට්ටත් දෙක්ක ගලවල බොහොම අමාරුවෙන් පනදෑද ඉන්න්නවායි කියල පෙන්න්නලා. ම කුඩුමින් දැ පිට රටාරගෙන ගියා. කෝහමරි නැවතවතාවල් ලංකාවට ගෙනවට පස්සේ මේරට ඇතුනු උද්ගෝෂන නිසා තමයි මේ හාල්පාරු කාලකන්නේ ම අරක අත්තරංගුට පත් වුණේ. ඉන් පත්සේ උසාාවයේ නඩු විභාගේ පුරාම වූ පෙන්නට රුස්හකරපුදේ තමයි තමන්ට ඉතිහාසි අමතකයි කියන කාරණේ ඒමන්ට තම් වෙච්ච සිදධියය සම්බන්ධයෙන් ඔහුට දැනුමක් නෑය කියනක් හැයි කොහොමේතත්, මාධි කරන විනිසුර තුන් දෙනෙක් ඔහු වර්ධකරු කරා. ශේෂට්‍රාඩිකරනය වර්ධකරු කරා. හැබැයි මේ කාලය පුරාම මූ හිටිය වෙන කොහෙවත්න මේ බන්ධනාගාර රෝහල් ඒ රෝහලේ ඉඳගෙන කාපු භේපවිදිී අවසානයේඩි මේ රටේඒ සෝසල් මීඩිය වල එතරක්න මේ ප්‍රසිද්ධ මාධ්‍යයතරපවා විකාශනය කලා තමන්ගේ වැඩ සටහන් වල. කොහොමතත් මේ විදයට සැපසම්පත් දුමින්දලට විඳින්න නං අවශ්‍ය කරනවා වෛද්‍යවරුන්ගේ සහයෝගයේ. ොකද රගෙදරින්න්නවා බෞතරයක්ලෙ පෆින්මිල්සු ලෙඩ්ඩ. එමනන්නතන් ඔ රගෙදර බහෞතරයක් වෙන දුක්විින්දලා අසනීපතත්වෙන් තමයි ඉන්නේ. හැබයි මේ මිනිස්සුම් පනඇදෑදත් කූඩු ඇතුළෙ දාල තියෙන ගමන්, බන්ධනාගර රෝහලවෙෙන් කරලා තියෙන්නේ මේ වගේ හයි පයිකාට්ටියට එහමන්න්න අත්තන් හැයි කොහොමේතත් අනිත් කට්ටියට තමයි මේක වෙන් කරලාතියෙන්. හැබැයි බන්ධනාගර රෝහල කියන්නේෙත් අතිශයම දූෂිත තනක් කියනක බහුතරයක් දෙනා දන්නවා. අපේ රටේ සාමාන්‍යින් අතේ සත පහත් නැතුවනත් රස්සාාවගකට ගිහිල්ලා උපරිමම හම්බ කරන පුද්ගොලයෝ කීප දෙනෙක් කිඉන්නවා. එක් කට්ටියත් තමයි කස්ට මේ එකේ වැඩට යන කට්ටිය. අනික් කට්ියේ තමයි ය ගේලර්මහත්තුරු හු බලං නිදිද්දිී අහසසිෙන් වැටනෝ වගේ හම්බ කරනවා. මේකට හේතුව තමයි දූෂණය පිසෙසම හිරගේ ඇතුළේ කිසිම දෙයක් සල්ලිය හට මෙහට නොකර කරගන්නට බෑ හිරගදරන්න වෛද්‍යවරුත් ඒමයි. ශෂම රෝහලේ ඇඳකට යවන්න නම් ෛද්‍යවරු ජරාාව කන්නවයි කියන එක හිරගදර ඉන්න බහුතරයක් දෙෙන අදන්නවා. මේ බිම්සර කියන කාලකාන්නේ පාහර මහාචර්වරයා හම්බෙන්න්න ආේ මේ දුමින්දගේ අයියා නැත්ත අර කුඩු දුමින්ඳගේ සහෝදරයා මෙන්න මෙහි වැඩේ කරගන්න. මොකද දුමියයා හිරගදරට ගිය හැම වෙලේකම නැත්තම්. ந்த शल्व केෙන पाාहरයා अदि කරना बाहाරයට පත්වන හැම වෙलाකම प्ररोगाාතුර වෙනවා හැদের ित लेස පහසු लेඩක්ने में इसස්ना ु प्र්‍රශने. එක තමයි ලසියෙන්ම ඇට් කරන්න පුළුවන්දේ. මේ වෙනකොට ඌට අවශ්‍ය වලා තියෙනවා හොඳ වෛද්‍ය සහසකයක් දුමින්දගේ සෞඛ්‍ය තත්වේ හොඳ නැහැයි කියන කාරණේ. ඒමඋුණොත් එක බොහොම සාර්ථක වෛද්‍ය ර්තාවක් ගන්නට පුළුවන් වුණනොත් බන්ධනෑගත් රෝහලේ බිතරක් නෙමේ ජාතික රෝහලටත් මාරු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. නිිතෝණ මෙන්න මේ කුප්ප කුපාලි පාහර පාදර වැඩට තමයි මේ වෙනකොට මේ මහාචාර්තුමාය කියාගන්නා. හරයා උදව් කරමින් ඉන්නේ මිටතෝර්ණ මේ වෛදදෝරයට මීටත් එහාගේ චෝදනා තියෙනවා. විශේෂයම ඔය නවලෝකයේ කියන ගුබ්බෑමට එන බහුතරයක් ලෙඩ්ඩුන්ට මේ පුද්ගලයා ප්‍රතිකාර ගැනීම සඳහා විශෂම සල්්‍යකර්ම සඳහා නවරෝහකලටම ඇතුළත්වෙන්නේ කියලා බල කරනවා න තමේ නවලෝකටම ඇතුළත්වෙන්න බල කරනවා කියලා ආච්චු. විශසම ප්‍රතිකාර ගන්නාපු බහුතරයක් දෙනා චෝදනා කරනවා. කොටම එතනට එන මිනිස්සුන්ගේ කල්ලිසම පවා ගලවල තමයි ගෙදරාරන්න කියල තමයි බහුතරයක් කියන්. ජීවිතයේ අසන වෙච්ච අහිංසක මිනිස්සුන්ට පිප්පොඩ ගාන මේ පාහරයක්. අධ්‍යපනයේ ලැබේ මේ රටේ මහ ජනතාවගේ මුදලින්. මේ රටේ බදුගවන අපේ සල්ලිවිලින් ස්කෝලෙගෙහිල්ලා. අවසානිදි කැපස්සිකට වේඩන් කරාවිතරක් නෙමේ මූ අවසානිදි ගෙනගන්න කැපියුවත් අපේ රටේ අහිංක මිනිසුන්ගේ මිනි. විතරක් මේ විශේසංය වෛද්‍යවරයක් වවෙන්න මේකා පිටරටඇරියෙත් අපේ සල්ලි වලින්. හැබැයි එහෙම ගිහිල්ල ඇවිල්ලා මේ වෙනකොට අපේරටේ මිනිස්ස වෙනුවෙන් නිකම් පැනඩෝල් පෙත්තක්වත් දෙන්න කැමැතිනැති මේ පාහරයෝ කුඩු මුදලාලිලා රක්ෂා කරන්න කොම් දේස් විරෙහිතුව පෙන සිටිනු. මිත් තෝරණ දවසින් දවසේ බල්ලටයන රට වෙනස් කරන්න පුළුවන් ඔපටත්මට මොකද විදායක වස්ථාධය කාද කරන ලයතියනය අපිට ප්‍රමාධදිි පත්තියනය අපිට. ඒ නිසා මේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. ැක් මක්තිමන සමා දේශපාල කණ්ඩෑමක් සමගෑ අපිේරුට මි්‍ර නි න් ජටහන නවති බොට සීපත් කමින් ම ඔබෙන් සමගත්. ඔබ සමට ජය.